ජයගමු ශ්‍රී ලංකා ජූලි 12-13 කිලිනොච්චිය මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී මේ මුළු ලංකාවේ දිවිච්ච සියලුම රූපවාහිනිවල ගියා අර ටැටු මල්ලිගෙන් ප්‍රකාශ ගන්න එක පොලිසියේ උසස් නිලධාරියෙක් කොන්දට ඉඳගෙන මේ පොලිසිය ප්‍රකාශ සටහන් කරගන්න වගේ වැඩක් මේ 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 සාක්ෂි ගන්නව නැත්නම් ඔහුගේ සටහන් ලියා ගන්නව ඔගේ අපේ අපේ මේ මෙහි නීතිඥයෙක් ඉදිරියේ අපේ මේ මේ සභානායකතුමා තින්න නිසා මම මේ කියන්නේ දැන් මේක බලන්න නියෝජ්‍ය කතානායකතුමා ලංකාවේ තියෙන හැම රූපවාහිනියකම ගියා ගත්තේ කොහමද කවුද කිව්වේ කවුද මේක කරන්න කිව්වේ ඔයා කීයක් ගත්තද මේවා මේ එතකොට මේ මේ රටේ අධිකරණයට තීන්දුව කරන්න දෙයක් නැහැ අපේක් දෙන්න විදියකුත් නැහැ හිරේ දාන්න විදියකුත් නැහැ මොකද හේතුව වැඩේ කරලා ඉවරයි පොලිසිය ප්‍රසිද්ධියේ මේවා කරන්න එපයි කියන නියෝජ කතානායකතුමා මොකද හේතුව මේ මේවා අත්අඩංගුවට ගන්න ඒවා මේ සියල්ල කරන්න ඕනේ පාතාලය මර්ධනය කරන්න ඕනේ අනිවාර්යයෙන් ඒක ගැන කිසි ගැටලුවක් නැහැ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ මේ වගේ ක්‍රියාදාමයන් තුලින් මොකද්ද මේ රටේ අපි පෙන්වන්න දන්නේ මුළු ලෝකෙටම පෙන්නනවා පොලිස් නිලධාරියෙක් ප්‍රශ්න කරන එකක් හරි මේ අනිත් උසස් පොලිස් නිලධාරියෝ ඉඳගෙන රූපවාහිනියත් හොඳට අල්ලගෙන ඉන්නවා එයා හොඳ ලස්සන පුටුවකට ගිහලා එයාගේ ෂොට් එක හරියට වම් පැත්තද දකුණු පැත්තද කියලා හරියට සෙට් වෙන තැන බලන් ඉන්නවා ඉඳලා මේක මේ ෂෝ එකක් මේ ෂෝ දාන්න නෙමෙයි මේ ලාවේ තියෙන්නේ මේ අයගෙන් බොහොම රහසිගතව ගන්න ඕනේ සාක්ෂි සටහනක් වෙනම ගන්න මේ මේක මම දන්නේ මේක මේ 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 උදාහරණයක්ද මේ දෙන්නේ ඊයේ මේ පෙරේදා සිදුවෙච්ච ඝාතනයක් සම්බන්ධයෙන් මේ වැඩි ඈතක නෙමෙයි අතුරුගිරියේ පොලිසියේ සැකකරුවන් ගෙනල්ලා සැකකරුවන්ගෙන් ප්‍රකාශය සැකකරුවා කියනවා දැන් මේ පාපෝච්චාරණය කරන්නේ නෙමෙයි කරුණ නියෝජ්‍ය කතානායකතුමනි අපරාධ නඩු පිළිබඳව මම අවුරුදු ගණනක් ඔය උසාවියේ වැඩ කළා ජූරි නඩුවලත් කතා කළා මේ පාර්ලිමේන්තුවර බෝම්බ ගහපු නඩුවෙත් මම කතා කළා ඒකෙත් මරණනේ දෙන්නේ අද ඒ කියන්නේ කවුරුත් කතා කරන්නේ නැහැ නේද කිරියල් මැතිතුමා ආ මේ 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 දෙනියායේ ගරු මන්ත්‍රීතුමයි අභිවික්‍රම ආ මේ සේවකෙකුයි හෙන්රි අභිවික්‍රම මේ මේ සෙව මරණ ඉතින් මම කියන්නේ අධ්‍යක්ෂින් මෙක්ක දැන් අපරාධ නඩු සංග්‍රහයන් ඕනෑම අපරාධයක් සිදු වුණාන් පස්සේ එතන අපරාධය සිදු ස්ථානයේ ඉඳලා ඒ පරීක්ෂණ කටයුතු ඉතා සියුම්ව සහ සංවිධානාත්මකව මෙහෙවන්න ඕනේ නැත්තම් නඩුව කඩම් වැටෙනවා දැන් පාර්ලිමේන්තු බෝම්බ නඩුව නිදහස්ුනේ විත්තිකරුව සිද්ධියක් සිදු වුණා නිසා නෙවෙයි සිද්ධියක් වුණා ඉන්නකෝ ඒ සිද්ධින් ඔක්කම වුණා නමුත් කොන්ෆෙෂන් ස්ටේට්මන්ට් එක රෙකෝඩ් කිරීමේදී වෙච්ච අඩුපාඩුව තමයි ඒ නඩුවේ විත්තිකරුව නිදහස් වෙන්න හේතු වුනේ මේ වගේ මේ රටේ අපරාධ නීතියේ දරුණු ගණයේ අපරාධ පවා මේ අපරාධකරුවන් නීතියෙන් බෙහෙරි යන්නේ අධිකරණයට ආවහම කරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් ඒ ඡේදය යටතේ 13 පහේ කියනවා වරදකරුවයි ඔප්පු කරනු ලබන තෙක් සෑම නැත්තෙකුම නිර්දෝෂියයි පූර්වානුමනය කළ යුත්තේය හරි එතකොට ඕනෙම විත්තිකාරයෙක් චෝදනාවක් කරන කෙනෙක් අවසාන අධිකරණයකින් නිදොස් කොට නිදහස් කරන තෙක් ඔහු නිදොස් මේ මේ නිර්දෝෂී භාවයේ පූර්ණ නිගමනය තියෙනවා මේක තමයි අපරාධ නීතියේ අපේ මහාචාර්ය ඊඑල් පිරිස් මහත්මයාගේ එතුමාගේ පොත්වලත් ඕකම තමයි ලියලා තිබුණේ අපිත් ඒවා කියවුවා ජයශ්‍රී මන්ත්‍රීතුමා කියවුවා මේක තමයි තියෙන්නේ දැන් දැන් මොකද්ද මම අවසාන ප්‍රශ්නේ ගත්තොත් ඔබතුමා මතු කරපු එක බලන්න සැකකරුවන් ගෙනල්ලා පොලිසියෙන් ප්‍රශ්න කරන එක මාධ්‍ය වෙන්නනෝ මේ මේක මේක පුදුම රටක් නෙමේ මේක මෙහෙම කොහොමද අපරාධ නඩු ඔප්පු කරන්නේ ඔබතුමා හරියට මේ වීඩියෝ එක නැරඹුවොත් ඒකේ හරියට පෙන්නුම් කරනවා පොලිසිය වෙනම ඔහුගෙන් කට උත්තරයක් අරගෙන සියල්ල අහගන්නවා අහගෙන නැවත මීඩියා ගෙනැල්ලා ඒ සැකකරුවා තියාගෙන අරක ප්‍රචාරය කරනවා ඒ කියන්නේ මම ඔබ බැලුවොත් ඒක සාක්ෂිකරුවට අමතක වෙන දේවල් මතක් කරන්නේ ඩීඑජි මහත්තය. එතන හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා තමයි සාක්ෂිකාරයට අමතක වුණාම මතක් කරන්නේ. සාක්ෂිකාරයාගේ කතාව ගොතන් ඒ කියන්නේ ඒක පිළිවෙල හදන ඒක නෙවෙයි මේක කියලා. ඒ කියන්නේ මීට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මීට පෙර ඊට පෙර ඔහුගෙන් කට උත්තරේ අරගෙන නැවත ඒක මීඩියා රංගනයකට ඉදිරිපත් කරනවා. හරිද? එනිසා මේ අවසන් මේ ආරම්භක කට උත්තර ගන්න අවස්ථාවක් නෙවෙයි. එනිසා ඉතා පැහැදිලිවම මාධ්‍ය රංගනයක් මේ කරන්නේ. එනිසා අනිවාර්යෙන්
මේ විදියට මේ සැකකරුවන් අරගෙන පස් කට උත්තරය අරගෙන ආය මාධ්‍ය ගෙනල්ලා මාධ්‍ය ඉස්සරහා කට උත්තර ගන්න සම්ප්‍රදාය අපේ රටේ ඇති වුණොත් කොතනද මේක කෙලවර වෙන්නේ? එනිසා අනිවාර්යෙන් මේ පිළිබඳව සැලකිලිට භාජනය කරන්න ඕන.